නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියල්ලෙන් සියල්ල මැනවින් අවබෝධ කොට වදාළා වූ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 40 වැනි කදිරංගාර ජාතක දේශනාව. කාමං පතාමි නිරයං උද්ධපාදෝ අවංසිරෝ නානරියං කරිස්සාමි හන්ද පින්ඩං පටිංගහාති. පා උඩ දෙසටද හිස යට දෙසටද සිටිනසේ කාන්තයෙන් අඟුරු වලෙහි පැටෙන්නේ මුත් අනාරේ ක්‍රියාවක් නොකරමි. පිණ්ඩපාතය පිළිගනු මැනවි. අනන්ත අප්‍රමාණ සත්වයන් පිරිසක් මේ මොහොතේදී අනාර්ය ලෙස අනාර්ය ආකාරයෙන් ජීවිතය ගත කරද්දී ආර්ය වූ මේ ශ්‍රී සද්ධර්මයේ දෙසට මේ මොහොතේ සමීප වී සිටින වාසනාවන්ත පින්වත්නි, මේ මොහොතේදී අපි සූදානම් වන්නේ මහා කරුණික අති උත්තමනීය බුදු පියාණන් වහන්සේගේ තවත් එක් ජීවිතයක පෙර දිවියක තොරතුරු විමසා බලා අපේ දිවියටත් ආලෝකයක් ශාන්තියක් එයින් ළඟා කරගන්න. පින්වත්නි, ගාථාවාර්ථය දැන් දැනගත්තා. මෙහි වචනාර්ථ විමසා බැලුවොත් කාමං පතාමි නිරයං උද්දපාදෝ අවන්සිරෝ, හිස යට දෙසටත් පා දෙක උඩ දෙසටත් හිදිනසේ මේ අඟුරු වලට මම වැටේවා, කමක් නැහැ ඒක. නානරියං කරිස්සාමි, නමුත් මම අනාරය දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ දානෙ නොදෙන්නේ නැහැ. හන්ද පින්ඩං පටිග්ගහාති, පසේ බුදු හිමියනි මගේ මේ දානය පිළිගන්නා සේක්වා. මේකයි මෙහි සරල අර්ථය. දැන් අපට ප්‍රශ්නයක් පැන නගිනවා, මොකද්ද මේ අඟුරු වලක වැටෙන කතාව? කවුද මේ පසේ බුදුරජාණන් වහන්සේ? කවුද මේ අඟුරු වලට වැටෙන්නේ? අතීත කතාව තුළයි මෙය දැනගැනීමට තියෙන්නේ. අතීත කතාව දේශනා කරේ ඇයි? මේ සියලු ප්‍රශ්න සඳහා අපි දැන් පින්වත්නි වර්තමාන කතාව හා අතීත කතාව විමසලා බලමු. පින්වත්නි, මේ ජාතක දේශනාව ශාන්තනායක බුදු පියාණන් වහන්සේ මෙත් සිත් නැමැති ජලයෙන් නිවූ කෝපාග්නිය ඇති මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි අනේපිඩු සිටානෝ අරබයා තමයි දේශනා කරේ. අනේපිඩු මහසිටානෝ කියන්නේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපාසකතුමා. එතුමානෝ මේ තේද රත්නය හැර අන් කිසිදු රත්නයක් ගැන හිතුවේ නැහැ. තේද රත්නය කෙරෙහි මහා ශ්‍රද්ධාවෙන් ක්‍රියා කළා. තමන්ගේ අග්‍ර උපාසක භාවය තුළ පවතින කාර්යය භාරය මැනවින් අවබෝධ කරගෙන ප්‍රායෝගිකවම එය පෙන්වාලමින් දවසට 3 විටක් තෙරුවන් වෙටනට ජේතවනාරාමයට යනවා. උදයාහාරයට කලින්, උදයාහාරයට පසුව හවස් භාගයේ 3 විටක් තෙරුවන් උපස්ථානයට යනවා. නිකන් නෙමෙයි යන්නේ, පුංචි සාමණේර ස්වාමින් වහන්සේලා ඉන්නවා, මොනහරි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනාටම පිරිකර ආදී අරගෙන ඒ වෙලාවේ හැටියට කැඳපත් හෝ කැවිලි පළතුරු ආදී හවස් භාගයේ නම් ඒ සිවුරු, ගිතෙල් මීපැණි ආදී අරගෙන තමයි ජේතවනාරාමයට යන්නේ. අනේපිඩු මහසිටානෝ කියන්නේ පින්වත්නි 54 කෝටියක් වේදන් කරලා බුදුරජාණන් වහන්සේ ඒ වගේ මහා සංඝරත්නය උදෙසා ජේතවනාරාමයේ කරපු පාසක මහත්මයා. එපමණක් නෙවෙයි, එතුමානෝ හැමදාම තමන්ගේ ගෙදර, තමන්ගේ නිවසේ හැමදාම 509කට ආසන පනවලා තියෙනවා. ඉතින් මේ 509කට දන් පවරලා තිබුණත් ඊටත් වඩා බොහෝ ප්‍රමාණයක් වැඩම කරනවා. බුදු පියාණන් වහන්සේත් වැඩම කරනවා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩම කරනවා. මේ විදිහට දානමාන පින්කම් කරන
මේ අනේ පිඩු මහසිටානු කිසිදු පසුබෑමක් නැතුව තමයි ක්‍රියාවල යෙදුනේ. මේ විදිහට දන් දෙන අනේ පිඩු මහසිටානන්ගේ 18 කෝටියක්, ඒ කියන්නේ 18 කෝටියක ධනය බොහෝ දෙනෙක් අරගෙන ඒව නැවත නොදී තිබුණා. අනේ පිළ මහසිටානෝ මේ විදිහට වියදම් වෙද්දිත් ඒව ගෙන්න ගත්තේ නැහැ. එපමණක් නොවේ, කුලසන්තක තවත් 18 කෝටියක් ගංයුරේ වල්ලා තියෙනකොට ඒවත් මේ ගංයුර බිඳිලා මහමුහුදට ගිහිල්ලා ඒ සැලිවල පෙරලි පෙරලි තියෙනවා. මේ විදිහට පාඩුවක් වෙලත් අනේ පිළ සිටානෝ කිසිදු පසුබෑමක් නැතුව උතුම් වූ තෙරුවන කෙරෙහි මහත් වූ සද්ධාවෙන් දානමාන ආදී පුදනවා. පින්වත්නි, අනේපිඩු මහසිටානන්ගේ නිවස සත්මහල් තට්ටු 7යි. ඒ වගේම නිවසට පිවිසෙන්න දොරටු 7කුත් තියෙනවා. මේ නිවසේ සතරවැනි දොරටුවේ හිටියේ දෙව්දුවක්. මේ දෙව්දුව පින්වත්නි මිත්‍යා දෘෂ්ටිකයි. බුදු පියාණන් වහන්සේ වඩිනකොට, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩිනකොට, මේ උතුම් මහා සංගරුවන ගැවසෙනකොට මේ දේවතාවියට සිද්ධ වෙනවා දොරටුවෙන් ඒ තමන්ගේ දරුවනුත් අරගෙන බිමට බහින්න. ඉතින් මේ අපහසු නිසා වඩාත් කෝපයට කේන්තියට පත්වෙච්ච මේ දේවතාවිය කල්පනා කරනවා මේක මහ කරදරයක්, මේ දන් දීම නවත්තන්න ඕනේ. මේ විදිහේ පවිටු චේතනාවක් ඇතිවෙච්ච මේ දේවතා දුව මේ ගෙදර ඉන්න මේ නිවසේ අය කැමි, අපි කියන්නේ මුදල් ආදිය පාලනය කරන්නේ කටයුතු බලන ඒ පුජ්‍යලයාට ගිහින් කියනවා, බලන්න ඔබේ සිටුතුමා මේ විදිහේ පාඩු සිද්ධ වෙද්දිත් මේ විදිහට දන් දෙනවා. මෙහෙම ගියොත් නම් මේ සිටුතුමාට හරියන්නේ නැහැ කියලා මේ අය කැමතිතුමාට ප්‍රකාශ කරනවා. ඉතින් අය කැමතිතුමා කියනවා, මොනවද මෝඩ දේවතාවිය ඔබ මේ ප්‍රකාශ කරන්නේ? අනේ පිඩු මහසිටානෝ මේ ධනී වියදම් කරන්නේ නෛර්යානික බුද්ධ ශාසනයේ. එතුමා මගේ මේ හිස කපලා ඒ වෙනුවෙන් යොදාගත්තත් මං එකට මොකුත් කියන්නේ නැහැ. ඒ තරම් උතුම් ක්‍රියාවක් එතුමා කරන්නේ කියලා. ඉතින් දේවතාවදවට වෙන කියන්න දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ. අයත් ගිහිල්ලා ඒ දොරට වෙම ඉන්නවා. නමුත් හිත තුල පැසවෙනවා මේ තමන්ගේ අදහස. කාලයක් යනකොට පින්වත්නි අර ණය ලැබෙන්නෙත් නැහැ. ටිකින් ටික මේ කටයුතු කරන් යන අතරේ ධානය ටිකින් ටික හීන වෙනවා. ඉස්සර වගේ දන් දෙන්න බෑ. දැන් අඳින පළඳින වස්ත්‍ර පවා ඉස්සර වගේ නැහැ. දේවතාවදවත් අර අය කැමියට කියලා නවතින්නේ සිටු පුතාට කියනවා. සිටු පුතත් අර විදිහටම පන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ අනේ පිඩු මහසිටානු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා ඉන්නේ. බුදු පියාණන් වහන්සේ එමසනවා, අනේ පිඩු මහසිටතුමනි, දැන් දානමානාදී කටයුතු කරනවද? ස්වාමීනි, දානය නම් දෙනවා. ඉස්සර තරම් මට ප්‍රණීතව දන් දෙන්න බෑ. නමුත් මම නවත්තන්නේ නැහැ. එක දිගට මම දන් දෙනවා. නමුත් මේ දෙන්න වෙලා තියෙන්නේ ඇඹුල් කඳ දෙවෙනි කොට නිවුඩුපත් පමණයි. මේ විදිහට අනේපිඩි මහසිටානෝ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, සිටුතුමනි, පැහැදිච්ච සිතින් යම් කිසි කෙනෙක් රළු දෙයක් හරි මේ බුදුපසේ බුදු මහා ශ්‍රාවකාදී උතුමන් කෙරෙහි දන් දෙනවද, ඒ දාණය රළු වෙන්නේ නැහැ, මහත්ඵලයි, මහා නිසංසයි කියලා අනේ පිට මහසිරානන්ට මෙහෙම දේශනා කරනවා. නත්ථේ චිත්තේ පසන්නම් හි අප්පිකා නාම දක්ඛිනා තථාගතේ වා සම්බුද්ධේ අතවා තස්ස ශාවකේ නකිරත්තේ අනෝම දස්සීසු පාරිචරියා බුද්ධේසු අප්පිකා සුඛාය ආලෝනිකාය ච පස්ස පලං කුම්මාස්ස පින්දියා. ඒ කියන්නේ සිත පහන් වෙච්ච කල්ලි සම්බුදු තථාගතයන් වහන්සේට හරි, එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට හරි පහන් සිතින් දෙනු ලබන මේ දක්ෂිණාවෙහි දානෙහි ආනිසංස සුළුපටු නැහැ. නිවන දන්න බුදුරජාණන් වහන්සේලා විසෙහි පිරිනැමෙන දානීය ස්වල්පන වේ. මේ වියලිච්ච ලුණ නැති පිට්ටු පිටක් දන් දීලා පවා කොච්චර ආනිසංස ලැබපු අය ඉන්නවද? එහෙම දේශනා කරලා මේ විදිහටත් අනේ පිඩි සිටුතුමාට මතක් කරනවා, ගෘහපතිය, ඔබ මේ රළුව හරි දානේ දෙන්නේ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට. මම ඉස්සර කාලේ
ප්‍රමාණයෙන් මේ මුළු දමදිවම නඟුලින් කැනලා, ඒ කියන්නේ කුඹුරු කරලා ඒ ආහාර වලින් සත්‍රුවන් වලින් දන් දුන්නා. පස්මහා ගංගාව එකතු කරොත් කොයිතරම්ද ඊටත් වඩා ගංගාවක් වගේ මහා ප්‍රමාණයෙන් දන් දුන්නා මේ වේලාම බමුණුතුමා කාලේ. ඒ වුණත් මට එකදු පන්සිල් රකින්න කෙනෙක්වත් හම්බුනේ නැහැ. දක්ෂිනාරහ පුජ්‍යලයෝ බොහොම දුර්ලභයි, සුලභ නැහැ. ඉතින් මගේ දාණය රළුයි, ඔබේ දාණය රළු නැහැ. ඔබ හිත පහදව ගන්න කියලා අනේ පිළ මහසිතානන්ට වේලාම සූත්‍රයේ දේශනා කරනවා. පින්වත්නි, අර දේවතා දුවත් සිටුතුමාට කතා කරගන්න පෝසත්තුනේ නෑ, මේ කාට කතා කරක්. නමුත් දැන් සිටුතුමා දුප්පත් නිසා දැන් නම් කතා කරන්න පුළුවන් කියලා කල්පනා කරලා රාත්‍රියේ ඇවිල්ලා සිරියහන් ගබට පැමිණිලා ආලෝකය පතුරවාගෙන ඉන්නවා. ඉතින් සිටුතුමත් ඒ ආලෝකය දැකලා අහනවා, ඔබ කවුද? ඒ වෙලාවේ මේ දේවතාදුව ප්‍රකාශ කරනවා, සිටුතුමනි, මම තමයි මේ ඔබගේ සතරවෙනි දොරටුවේ අරගෙන ඉන්න දේවතාදුව. සිටුතුමා අහනවා, මොකටද ආවේ? මං ආවේ ඔබට අවවාද දෙන්න. එහෙනම් කියන්න බලන්න. ඒ වෙලාවේ මේ දේවතාවය ප්‍රකාශ කරනවා, සිටුතුමනි, ඔබේ ජීවිතයේ අවසන් කාලය ගැනවත් ඔබ හිතන්නේ නැද්ද? ඔබ දරුවන් ගැන බැලුවෙත් නැහැ. බොහොම ගොඩක් ධනය මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශාසනයට පූජා කළා. ඔබ මේ ප්‍රමාණය ඉක්මනට දන් දෙනවා. මේ ප්‍රමාණය ඉක්මනලා දන් දීපු නිසා ඔබ දැන් දුප්පත් වෙලා. ඔබ දුප්පත් වුනේ ශ්‍රමණ ගෞතමයන් නිසා. ඉතින් මෙහෙම වෙලා තියෙද්දි ඇයි ඔබ මේ ශ්‍රමණ ගෞතමයන් අත්හරින්නේ නැත්තේ? අදත් මේ ශ්‍රමණ ගෞතමය ඔබතුමාගේ නිවසට පැමිණෙනවා. ඉතින් මේ බුදු පියාණන් වහන්සේලා නැත්තම් මේ ශ්‍රාවකයෙද්දී ඔබේ ගෙදරට කිසි දෙයක් අරගෙන එන්නේ නැහැ. ඒ කට්ටිය මේ තියෙන දේත් අරගෙන යන එකනේ කරන්නේ. ඒක නිසා හෙට ඉඳන් ඔබේ ගෙදරට මේ අයට පිවිසෙන්න ඉඩ දෙන්න එපා කියලා අනේ පිරිසටතුමාට අවවාද කරනවා. ඉතින් මේ විදිහට කිසි දෙයක් දෙන්න එපා. ඔබගේ මේ විලඳ ව්‍යාපාරාදී කර්මාන්තය ගැන, පෞල් ජීවිතය ගැන බලා ගන්න කියලා අනේ පිරිසටතුමාට අවවාද කරාම මේ කහප අනේ පිඩු මහසිතාණෝ අහනවා, ඔබ මේකද මට දෙන අවවාදය? එහෙමයි කිව්වහම මහසිතතුමා මේ දේවතාදුවට ප්‍රකාශ කරනවා, දෙවිය ඔබ වගේ 100කටවත් 1000කටවත් ලක්ෂයකටවත් ඊට වඩා ප්‍රමාණයක් ආවත් කිසි කෙනෙක්ට බෑ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ තියෙන ශ්‍රද්ධාව වෙනස් කරන්න, සැලීමකට ලක් කරන්න. මගේ ශ්‍රද්ධාව මහමෙර වගේ හොලවන්න බෑ. මනාව පිහිටලා තියෙන්නේ සත්‍ය මාර්ගයේ හෙළි කරන බුද්ධ ශාසනයේ තමයි මං විසින් වේදන් කරේ. ඔබ කීව දේ ගැළපෙන්නේ නැහැ. ඔබ කරේ බුද්ධ ශාසනයට පහරක් ගහන එක. ඔබ වගේ ආචාර ධර්ම දන්නේ නැති දුස්සීල කාලකන්ණියෙකුට මා සමග එකගේ වාසය කරන්න බෑ. වහාම මගේ නිවසෙන් මේ ඉඩමෙන් නික්මිලා යන්න ඕනේ කියලා අනේ පිටු මහසිතානෝ මේ දේවතාදුවට ප්‍රකාශ කරාම, අනේ පිටු මහසිතානෝ කියන්නේ පින්වත්නි, ඒ වෙනකොට සෝවාන් වෙලා හිටපු ආර්ය උපාසකයෙක්. ඉතින් මේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ වචනය ඉක්මවන්න බෑ. ඒ නිසා වෙනත් ස්ථානයකට දරුවෝ ටිකක් අරගෙන යනවා. නමුත් මේ දේවතාදුවට කිසිදු ස්ථානයක් ලැබෙන්නේ නැහැ වාසය කරන්නට. ඒ නිසා නගර ආරක්ෂක දිය පුත්‍රයා වෙත ගිහිල්ලා වන්දනා කරලා ඉන්න වෙලාවේ අහනවා, මොකටද ආවේ? ස්වාමීනි, මම අනවදාණයෙන් අනේ පිටිසිටුමා සමග කතා කරා. ඒ නිසා මාව අනේ පිටිසිටුමා කිපිලා බැහැර කළා. ඉතින් මට වාසය කරන්න තැනක් නැහැ. ඒ සිටුතුමාව සමා කරලා මට ඒ තැන aran දෙන්න කියලා මේ දේවතාදුව ප්‍රකාශ කරාම නගර ආරක්ෂක දිය පුත්‍රයා අහනවා, මොකද්ද ඔබ කිව්වේ කියලා. ඉතින් ඒ කියපු දේ මේ දේවතාදුව විසින් නගර ආරක්ෂක දෙවියට ප්‍රකාශ කරාම නගර ආරක්ෂක දෙවියත් අර විදිහටම කියනවා, ඔබ මේ ශාසනයට පහරක් ගැහුවේ මට නම් බෑ, ඔබ අරගෙන සිටුතුමා සමීපයට යන්න. මේ විදිහට නගර ආරක්ෂක දෙවියගෙන් පිහිටක් නැති වෙච්ච අය සතරවරන් දෙවරු ඇති යනවා. සතරවරන් දෙවරුත් අර විදිහටම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් සතරවරන් දෙවියතුමන්ගෙනුත් පිහිටක් නොලබපු අය සක් දෙවිඳු වෙත යනවා. සක් දෙවිඳු වෙත ගිහිල්ලා සියලු පුවත සැලකරලා ඉල්ලා සිටිනවා, අනේ මට වාසය කරන්න ස්ථානයක් ලැබල දෙන්න කියලා.
ඒ වෙලාවේ සක්දෙවිඳු ප්‍රකාශ කරනවා ඔබ කරේ හොඳ නැති දෙයක්. ඔබ මේ පහර ගැහුවේ බුද්ධ ශාසනයට. ඒ බුද්ධ ශාසනයට පහර ගහපු නිසා ඒ කාරණාව වැරදි දෙයක් නිසා මටත් බෑ සිටුතුමා සමග කතා කරන්න. ඒ කියන්නේ ඔබ කරේ වැරද්දක්. මට ඔබව නිවැරදි කරන්න බෑ. හැබැයි සමා කරගන්න මට උපායක් කියන්න පුළුවන්. ඒ වෙලාවේ දේවතා දුව කියනවා අනේ හොඳයි කියන්න කියලා. සක්දෙවිඳු විසින් ඒ වෙලාවේ මේ දේවතා දුවට ප්‍රකාශ කරනවා, දේවතා දුව ඔය සිටුතුමාගෙන් මිනිස්සු ණයට ගත්ත 18 කෝටියක් තියෙනවා. ඒවා එකක්වත් එක කහවණුවක්වත් ඒ සිටුතුමාට ලැබිලා නැහැ. ඉතින් ඔබ ඒ සිටුතුමාගේ අය කැමි, ඒ කියන්නේ මොදල් ආදී කටයුතු බලන පුජ්‍යලයාගේ වේශය අරගෙන කිසියෙකුටත් කියන්නේ නැතුව එය ලියවිලිත් අරගෙන තරුණේ අකුන් කීප දෙනෙක් පිරිවරාගෙන එක්කතකින් ලියවිලිද අනිත් අතින් පන්ඉඳත් අරගෙන ඔවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ ගේ මැද ඉඳගෙන ඒ තමන්ගේ යක්ෂානුභාවයෙන් ඒ පිරිස බිය ගන්නවන්න. එහෙම බිය ගන්නවලා ඒ සියලු 18 කෝටියක ධනය ගෙන්නවලා සිටුතුමාගේ හිස් වෙලා තියෙන කොටු පුරවන්න. ඒ වගේම ඔය අචිරවර්තී ගන්තෙර නිදන් කරපු ධනයක් තිබුණ සිටුතුමාගේ 18 කෝටියක. දැන් ඒ ගම් ඉවුරු බිඳිලා ධනය සියල්ලම තියෙන්නේ මහමුදේ. අන්න ඒ ධනයත් සිටුතුමාගේ ඒ හිස් වෙච්ච භාණ්ඩාගාරවලට ගෙනත් දාන්න ඕනි. ඒ වගේම අංග රසවල් තැන තියෙන අයිතිකාරයක් නැති 18 කෝටියක්. ඒ ටිකක් දිනල්ලා සිටුතුමාගේ හිස් වෙච්ච කොටු පුරවන්න ඕනි. මේ විදිහට 54 කෝටියක ධනයක් ඒ සිටුතුමාගේ භාණ්ඩාගාරවලට ගෙනත් දාලා තමන් කරපු වැරද්දට දඬුවම් විඳින්න ඕනේ. ඒ විදිහට කරලා මහා සිටුතුමාව සමා කරගන්න. ඉතින් මේ දේවතා දුවත් හොඳයි කියලා ඒක පිළි අරගෙන ඒ කියපු විදිහටම ඒ සියල්ල ඉටු කරනවා. එහෙම ඉටු කරලා මධ්‍යම රාත්‍රියේදී සිටුතුමාගේ සිරිහාන ගබඩ පිවිසලා එළිය පතුරවාගෙන අහසේ ඉන්නවා. එහෙම ඉඳලා සිටුතුමාට ප්‍රකාශ කරනවා, මහා සිටුතුමනි, මං සතරවැනි දොරටුවේ අධිග්‍රහයේ හිටපු දේවතා දුව මං විසින් මුලා වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්න නැතුව ඉස්තර දවසක ඔබතුමා සමග යම් කතාවක් කරා. ඒ වරදට සමා වෙන්න. සක්දෙවිඳුගේ උපදෙස් අනුව ඔබගෙන් ගත්ත ඒ 18 කෝටියක ණය, ඒ වගේම මුහුදට ගියපු 18 කෝටිය, අස්වාමිකව තිබිච්චේ 18 කෝටියේ කියන 54 කෝටියක ධනය මං දැන් ඔබගේ භාණ්ඩාගාරය තුලට ගෙනත් දැම්මා. එහෙම පුරවලා මං දඬුවම් වින්දා. ඉතින් ඔබ ජේතවනාරාමයට යම් ධනයක් වියදම් කරාද ඒහා සමාන ධනයක් දැන් මං විසින් එකතු කරලා තියෙනවා. ඉතින් සිටුතුමනි, මං විසින් දන් නැතුව කරපු වරදට මට සමා වෙන්න කියලා ප්‍රකාශ කරාම අනේ පිළි සිටුතුමානෝ, මේ දේවතා දුවගේ කතාව අහලා කල්පනා කරනවා. දැන් මේ දේවතා දුව තමන් දඬුවම් මිදි බව ප්‍රකාශ කරනවා, වරදත් පිළිගන්නවා. ඉතින් බුදු පියාණන් වහන්සේ තමන්ගේ ගුණවත් බවත් මේකින් තේරුම් ගන්නවා කියලා මේ දේවතා දුවව බුදු පියාණන් වහන්සේට මුණගස්වන්න අදහස් කරගෙන මේ විදිහට ඒ දේවතා දුවට ප්‍රකාශ කරනවා. හොඳයි, ඔබ විසින් මගෙන් සමාව ඉල්ලනවා නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කරන්න ඕනේ. හොඳයි මැනවි, සිටුතුමනි, මං එහෙම කරන්නම් කියලා මේ දේවතා දුව ප්‍රකාශ කරනවා. ඉතින් සිටුතුමත් හොඳයි කියලා ඒ දේවතා දුවව එක්කගෙන අලුයම් කාලේ බුදු පියාණන් වහන්සේ වෙත යනවා. ඉතින් සියලු තොරතුරු බුදුරජාණන් වහන්සේට සැලකරනවා. බුදුරජාණන් වහන්සේ ඒ වදන් අහලා, ගෘහපතිය පාපි පුජ්‍යලයා, යම් තාක් කල් ඒ පාපයට විපාක නොලැබේද එතෙක්ම ඔහු වේගෙන හිතන්නේ යහපත් කියලා. ඒ කියන්නේ මේ පව් කරන පුජ්‍යලයෙක් තමන් කරපු පව් වලට විපාක ලැබෙනකන් දන්නේ නැහැ තමන් කරේ පව් වැඩක් කියලා. යම් කිසි දවසක එහෙට විපාක ලැබෙනවද, එදා තමයි ඔහුට තේරෙන්නේ තමන් කරේ කොයිතරම් බරපතල පාපයක්ද කියලා. ඉතින් ඒ අර්ථය සහිත ගාථා දේශනා කරනවා. පාපෝපි පස්සති භද්‍රං යාව පාපන්න පච්චති, යදාච පච්චති පාපං, අත පාපෝ පාපානි පස්සති.
භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රන්න පච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති කියන මේ ගාථා දෙක දේශනා කරනවා පින්වත්නි. මේ ගාථා කෙළවර අර දේවතාදුව සෝවාන් පෙළෙහි පිහිටනවා. සාදු කියලා අපි අත් අනුමෝදන් වෙමු. ඉතින් එහෙම සෝවාන් බවට පත්වෙච්ච ඒ දෙවියා සක්ලකුණින් විසිතුරු වෙච්ච බුදු පාමුල වැඳ වැටිලා, ස්වාමීනි මම රාගයෙන් රත්ව, දෝෂයෙන් දූෂිතව, මෝහයෙන් මුලා වෙලා, අවිද්‍යාවෙන් අන්ධව, නොදැන පාපී වචන කිව්වා, පවිටු වචන කිව්වා. අනේ මට සමා වෙන්න කියලා බුදු පියාණන් වහන්සේව සමා කරගන්නවා. ඒ වගේම සිටුතුමාව සමා කරවනවා. ඒ වෙලාවේ මහ සිටුතුමා බුදුරජාණන් වහන්සේ සමීපෙහි තමන්ගේ ගුණ හෙළි කරනවා. ස්වාමීනි මේ දෙවියා බුද්ධ උපස්ථානාදිය කරන්න එපා කියලා වළක්වද්දී ඔහුට බැරි වුණා මා වළක්වන්න. දන් දෙන්න එපා කියලා කියද්දිත් මං දන් දුන්නා. මේක මගේ ගුණයක් නොවේද කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසපුවාම ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ගෘහපතිය දැන් ඔබ සෝවාන් වෙලා ඉන්නේ. ආර්ය ශ්‍රාවකේ නොසැලෙන සද්ධාව තියෙන කෙනෙක්, පිරිසිදු දැහැමි කෙනෙක්. ඉතින් මේ විදිහට ඔබ මේ වගේ තත්ත්වක ඉන්නකොට අල්පේසාක්කි දෙවියෙක් විසින් ඔබව වළක්වනවා. ඒක පුදුමයක් නෙවෙයි. ඉස්සර කාලේ පඬිත අය උතුම් පඬිවරු, ඒ කියන්නේ මේ අබුද්ධෝත්පාද කාලේ මුහු කුරා ගියපු ඥානය නැතුව තියෙද්දී, ඒ කියන්නේ ඔබ වගේ ආර්ය ශ්‍රාවකයෙක් නොමී සිටියේදී, කාමාවචර ලෝකයේට අධිපති මාර්යා අහසේ ඉඳගෙන දන් දුන්නේ නම් මේ ගිනි අඟුරු වලේ පැසෙන්නේය කියලා අසූරියනක් ගැඹුරු ගිනි අඟුරු වලක් මවලා ඒක පෙන්වද්දී දන් දෙන එක වළක්ව ගන්න බැරි වුණා. නිලුම් කෙමිය මත ඉඳලා දාණය දුන්නා. ඒක පුදුමයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරාම අනේ පිඩු මහසිරතුමා විසින් ආයාචනා කරනවා. ඒ ආයාචනාව අනුව මෙහි අතීත කතාව බුදු පියාණන් වහන්සේ විසින් මතු කරලා පෙන්නනවා, දේශනා කරනවා. පින්වත්නි, අතීත කතාවට අනුව පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ බරණැස් නුවර ඒ බරණැස් සිටුතුමාගේ පුත්ව උපදිනවා. විවිධ සුපෝග භෝගී උපකරණ ඇතිව දෙවිය කුමාරයෙක් වගේ වැඩෙනවා. දැන් ඉතින් ක්‍රමයෙන් නුවණැති බවට පත් වෙලා අවුරුදු 16දී, සොළොස් වියේ කියන්නේ ඒකයි, අවුරුදු 16දී සියලු ශිල්පයන්හි පරතරයට පැමිණෙනවා. ඉතින් ඔහුත් පියාගේ ඇවෑමෙන් සිට තනතුරේ පිහිටලා නගරයේ දොරටු හතරේ දානශාලා හතරක්, ඒ වගේම නගර මැද එකක්, ඒ වගේම තමන්ගේ ගේ ඉස්සරහා තව එකක් වශයෙන් දානශාලා හයක් කරලා නිරන්තර දානමානාදී කටයුතු සිද්ධ කරනවා. ඉතින් මහ මොහොඳක් වගේ දාණය දෙනවා, සීල් රකින්නවා, පොය දවසට විශේෂයෙන් සීල් සමාදන් වෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරන මේ සිටුතුමා දවසක් උදේ වෙලාවේ, උදේ ආහාර වෙලාවේ බොහොම මිහිරි ආහාරයක් ලැබිලා ආහාරය අනුභව කරන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ සද්දවසක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටපු එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ සද්දවස ඇවෑමෙන් සද්දවසට පස්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා බලනවා කොහෙටද පිණ්ඩපාත යන්න ඕනේ. ඉතින් පිණ්ඩපාත වේලාවේදී උන්වහන්සේට තේරෙනවා, එහෙන් බලද්දී අද මම බරණැසිරතුමාගේ ගෙදෙට්ට තමයි පිණ්ඩපාත යන්න සුදුසු. මේ විදිහට සලකලා නාලිය දැහැටි වළඳලා අනෝ තත්ත විලෙන් මෝදෝවණය කරගෙන, ඉතින් ඒ ශරීරය පිළිදැගම් ආදී කටයුතු කරගෙන රන්ගල් තලාවේ ඉඳගෙන සිවුරු අඳන ආදී ඇඳගෙන පටිය බැඳගෙන සිවුරු පොරවගෙන ඉර්දියෙන් ලැබිච්ච මටි පාත්‍රය අරගෙන අහසින් මේ සිටුතුමාගේ නිවස ඉදිරියේ ඒ දොරටුව ළඟට පිණ්ඩපාතය පිණිස වැඩම කරනවා. මෙහෙම වැඩලා ඉන්න වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා ආසනෙන් නැගිටලා ආදර ගෞරව දක්වලා සේවකයා දිහා බලනවා. සේවකයා අහන, ස්වාමීනි දැන් මොකද්ද කරන්න ඕනේ? එහෙම කිව්වහම සේවකයාට අණ කරනවා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගේන්න කියලා. ඔය වෙලාවේ පින්වත්නි මාර්යා කම්පිත වෙනවා. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ සද්දවසක්ම නිරෝධ සමාපත්තියෙන් හිටියේ
අද ආහාර ලැබුණ නැත්නම් උන්වහන්සේ පිරිනම් පානවා. ඉතින් උන්වහන්සේට මේ ආහාර ලැබෙන්න සලස්සන්න හොඳ නැහැ. ඒක නැති කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට අදහස් කරලා මේ දාණයට අන්තරායක් කරන්න ඕනේ කියලා ඒ මන්දිරය ළඟට ඇවිල්ලා සිටුතුමාගේ දොරටුවත් පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනත් අතර අසූරියන ගැඹුරු ගිනි අඟුරු වලක් මවනවා. දැන් මේ කිහිරි ගිනි අඟුරෙන් පිළිලා ගිනි දැල් වලින් යුත්තයි. ආලෝකමත් වෙලා අවීචි මහ නරකයේ වගේ. ඒ විදිහ ගිනි අඟුරු වලක් මවපු මාර්යා අහසේ ඉන්නවා. පාත්‍රය ගන්න ආපු පුරුෂයා මේක දැකලා මහත් බයටපත් වෙලා ආපසු එනවා. අපේ මේ බෝසත් සිටුතුමා අහනවා, ඇයි දරුව නැවතුනේ, ආපහු ආවේ ඇයි? ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේ සේවකයා, ස්වාමීනි මිදුල මැද්දේ මහත් ගිනි අඟුරු වලක් තියෙනවා. ගින්දර දැල් වෙනවා. බොහොම ආලෝකමත්. ඉතින් මේ නිසා වෙන සේවකෙක් යවනවා මේ විදියට, පින්වත්නි එකිනෙකා පස්සේ දැන් මෙහෙම සේවකයෝ එනවා. එක සේවකයෙක්වත් මේ ළඟට ඇවිල්ලා ඉදිරියට යන්න සමත් වෙන්නේ නැහැ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා, අද මගේ දාණය වළක්වන්න වසවත් මාරයා උත්සාහවත් වෙනවා. නමුත් මේ වගේ 100ක් 1000ක් ආවත් මගේ දාණය නවත්තන්න බෑ. මේ වසවත් මාරයා දන්නේ නැහැ මගේ තරම. අද වසවත් මාරයාට බලා ගන්න පුළුවන් මගේ තරම, මගේ ශ්‍රද්ධාවේ තරම කියලා බෝධිසත්වයන් වහන්සේ. තමන් උදෙසා සකසා තිබ්බේ බත් ටික අරගෙන, ඒ ආහාර ටික අරගෙන අඟුරු වල අද්දරට ගිහිල්ලා අහස දිහා බලනවා. ඉතින් මාරයා දැකලා අහන, ඔබ කවරෙක්ද? මාරයා ප්‍රකාශ කරනවා, මට තමයි වසවත් මාරයා කියලා කියන්නේ. ඒ වෙලාවේ මේ සිටුතුමා අහනවා, ඔබද මේ වල මැව්වේ? ඔව් මං තමයි මැව්වේ. මොකටද මැව්වේ? ඔබගේ දාණය වළක්වන්න, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නසන්න. ඒකයි මගේ අරමුණ, මේ වල මවන්න. ඒ වෙලාවේ මේ බෝධිසත්ව සිටුතුමා ප්‍රකාශ කරනවා, ඔබට මගේ දාණය වළක්වන්න හෝ පසේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ විනාශ වෙන්න මං ඉඩ දෙන්නේ. ඔබට මගේ බල මහන්තත්වය අද ඔබට බලා ගන්න පුළුවන්. මං දන්නවා මගේ බලය කොච්චරද කියලා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරලා අඟුරු වල අද්දර ඉන්න අපේ බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන අර මුලින් දක්වපු ගාථාව, බුදු පියාණෙනි මගේ හිස පහලට දෙපා උඩ සිටින ලෙසට මේ අඟුරු වලට වැටුණත් මම නවතින්නේ නැහැ. මම මේ දාණය අරගෙන ඉන්නේ ඔබ සමිඳුන්ට පූජා කරන්නමයි. ඒ නිසා මාගේ මේ දාණය පිළිගන්න කියලා ප්‍රකාශ කරනවා. ඊට අදාළ ගාථාව තමයි මේ මුලින් දැක්ුණේ. ඒ විදිහට ප්‍රකාශ කරලා මහත් අදිෂ්ඨාණයෙන් යුත් බෝධිසත්වයන් වහන්සේ ගිනි අඟුරු වලට පයින්නවා. මහා සිරියයි පින්වත්නි, රියන් 80ක් ගැඹුරු ඒ වල මතින් එකිනෙක එකිනෙක මත පිහිටෙන ආකාරයෙන් තමා සත්‍යනිකොට, ඒ කියන්නේ එක නෙළුම් මලක් පිපිලා ඒ නෙළුම් මලේ තව නෙළුම් මලක්, මේ විදියට පින්වත්නි නෙළුම් මල් 7ක් පිපෙනවා. සත්‍යන නෙළුම් මත මේ සිටුතුමා පිහිටනවා. මහත් වූ රේණු තිඹක් පමණ රේණු ඒ මලේ පවතිනවා. දැන් මේ සිටුතුමා ඉන්නේ රේණු අතරේ. සත්‍යන නෙළුමේ රේණු අතරේ තමයි ඉන්නේ. මේ මහා ගිනි අඟුරු වලේ නෙළුම් මල් 7ක් මැවුණා. එයින් සත්‍යන නෙළුම් මලේ රේණු අතරේ ඉන්න සිටුතුමා ඒ රේණු අතරේ ඉඳගෙනම පසේ බුදුරජාණන් වහන්සේට නානා රසයෙන් යුක්ත වෙච්ච ඒ භෝජනය උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. උන්වහන්සේ ඒ දාණය පිළි අරගෙන අනුමෝදනා කරලා මහජනයා බලා ඉන්නකොටම වලා මඩිමින් වලා ඈත් කරගෙන ඒ වලා තුලින් පසේ බුදුරජාණන් වහන්සේ හිමාලයට වඩිනවා. මාර්යාත් පින්වත්නි තමන් පැද්දිච්ච බව දැනගෙන දොම්නසටපත් වෙලා තමන් වාසය කරන තැනටම යනවා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ පියුම් කෙමි ඉඳගෙනම මහජනයාට දන් දීමේ වටිනාකම, සීල් රැකීමේ වටිනාකම වර්ණනා කරමින් ධර්ම දේශනා කරනවා. එහෙම ධර්ම දේශනා කරලා මහජනයා පිරිවරාගෙන තමන්ගේ නිවසට ගිහිල්ලා දිවිහිමියෙන් දාන ආදී පින් දහම් කරලා කර්මය වූ පරිද්දෙන් මිය පරලොව යනවා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාවට අදාළ මේ කතාව මතක් කරලා අනේ පිඩිසිටුතුමාට ප්‍රකාශ කරනවා, ගෘහපතිය ඔබ විසින් මේ වගේ
දර්ශන සම්පන්නව ඉඳගෙන දෙවියෙකුගෙන් නොසලිච්ච එක පුදුමයක් නෙවෙයි. ඉස්සර කාලේ පඬිවරු කරපු දේම ප්‍රශස්තයි. මොකද ඥානය හරියට මෝරලා තිබුණේ නැහැ. මාර්ගඵලයකටවත් පත් වෙලා තිබුණේ නැහැ. එහෙම තත්ත්වයක ඉඳගෙන මේ මාර්යා බාධා කරද්දී දන් දුන්න අන්න ඒක තමයි ප්‍රශංසා කරන්න ඕනේ. ඔක ප්‍රශංසා කළ යුත්තක් නෙවෙයි කියලා අනේ පිරිසිදුමාට ප්‍රකාශ කරනවර කලින් වෙච්ච සිද්ධියත් එක්ක බලනකොට. ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවසානයේ මෙහි අනුසන්දි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. එදා මරුපරදා පියුම් කෙමියේ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේට පිඬු දීපු තැනැත්තා ඒ බරණැස සිටුතුමා දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් කලිරංගාර ජාතක දේශනාව අවසන් කරනවා. පින්වත්නි, බලන්න කොයිතරම් ලස්සන, කොයිතරම් අසිරිමත් ජාතක දේශනාවක්ද කියලා. සිත් නිමෙන, ඇඟෙහි හිරිගඩු පිපෙන මහා ශ්‍රීමත් දාන පාරමිතාවක්. උන්වහන්සේලාගේ තියෙන උතුම් වූ ගුණය, බෝධිසත්වයන් වහන්සේලාගේ තියෙන මහා වීරය, මහා ඥානය මේ ජාතකය තුළින් ඉතාම ලස්සනට පෙන්නනවා. පින්වත්නි, කොයි කාලෙත් වගේ ඔය සමහර පිරිස් තර්කය නැත්නම් මේ බාලයන්ගේ අවිවන තර්කය අතර අරගෙන මේ සාරා සංකේ කල්ප ගානක් පුරා පාරමී පිරු බෝධිසත්වයන් වහන්සේලාව විවේචනය කරන බවක් සමහර විට දකින්න ලැබෙනවා. අනවශ්‍ය විමර්ශන. මේ අවුරුදු කීපයක අධ්‍යාපනයක් ලැබපු පුංචි අත්දැකීමක් තියෙන මේ ඇත්ත මේ වගේ උතුම් ගුණ තියෙන බුදු පියාණන් වහන්සේලා ගැන වැරදියට කතා කරන්න හිතන්න කලින් උන්වහන්සේලාගේ තරම ගැන හොඳට හිතලා බලලා කටයුතු කරොත් තමයි ඒක හොඳ. ඉතින් බලන්න පින්වත්නි, බුදු පියාණන් වහන්සේලාගේ ගුණ කොයිතරම්ද කියලා. මේ ලෝකේ සාමාන්‍ය පුජ්‍යලයන් හිතන්නේ උතුම් පුජ්‍යලය දැක්කහම අපි ඒ පුජ්‍යලයන් නෙමෙයි අපට ඒ ගුණ වඩන්න බෑ. නමුත් බෝධිසත්වරු හිතන්නේ ඒ පුජ්‍යලයා යම් තරම උතුම් කෙනෙක්ද, උතුම් බවින් වැඩි නම් අන්නේ පුජ්‍යලයන් අපි අනුගමනය කරන්න ඕනේ කියලා. අපිත් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ නමක් නොවුනත් ඒ බුදු පියාණන් වහන්සේලා බෝසත් අවදී සිටූ පරිදි අපි අනුගමනය කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියමින් අපට හැකියාවෙන් අනුගමනය කළොත් අපේ වීරිය, අපේ අරමුණ, අපේ අදිෂ්ඨානය අනුව අපි පතන බෝධියකින් නිවන් දකින්නට ලොකු අපහසුයක් වෙන්නේ නැහැ. ඒ සඳහා මේ ජාතක දේශනාව මහත් වූ උපකාරයක් වෙනවා නොඅනුමානයි.